ලොක උරුම මහනුවර නගරයේ මේ උරුමය තුළ උරුම ලද්දන් පිළිබඳව කතා කරන උරුමයක උරුම ලද්දන් අරබණටයි අදත් මේ සූදානම්. අද අපි උරුමයක උරුම ලද්දන් තුළින් කතා බහ කරන්න සූදානම් වෙන්නේ මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය පිළිබඳව. ඉතින් මේ විෂ්ණු දේවාලය වගේම සිරිලක සම්බුද්ධ ශාසනයේ ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේ විෂ්ණු දෙවියන් පිළිබඳව අපි අද කතා බහ කරන්න සූදානම්. ඉතින් මේ කතිකාවතට අද අපි බොහොමත්ම ගෞරවයෙන් ආදරයෙන් සම්බන්ධ කරගත්තා පෙරදිනිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය එච් එම් ඩී ආර් හේරත් මහතා, ඒ වගේම අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර ධර්මසිරි කරුණාරත්න මහතා. ඉතින් ඔබ දෙපළ බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මුලින්ම මම කැමති මේ කතිකාවත ආරම්භ කරද්දි මෙන්න මේ විදිහේ කවියකින් ආරම්භ කරා. ධීර බල ඇති තේජ සාකති රත්හඳුන් අරයෙන් පහළ වූ විෂ්ණු දේව රාජුනේ ඔබෙන් මට අවසර ලැබෙනුවානේ. ඉතින් මේ විදිහට විෂ්ණු දේවි දේවතාවුන් වහන්සේගෙන් විෂ්ණු දෙවියන්ගෙන් අපි අවසර අරගෙන මේ කතිකාවත ආරම්භ කරොත් හොඳයි කියලා මම හිතුවා මහාචාර්යතුමා. ඉතින් මුලින්ම මම කැමති මේ සමාජ විද්‍යාව පිළිබඳව ලොකු දැනුමක් තියෙන අපේ මහාචාර්යතුමා දෙසට හැරෙන්නට, මහාචාර්යතුමනි මුලින්ම අපි දැනගන්නට ඕනේ, අපි කැමති දැනගන්නට අපි මේ විෂ්ණු දෙවි දෙවියන් වහන්සේ අපි සලකන්නේ සිරිලක සම්බුද්ධ ශාසනයේ ආරක්ෂක දෙවියන් විදිහට. ඉතින් ඒ වගේම මේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයත් එක්ක සම්බන්ධ වෙන ප්‍රධාන දේවාල හතරෙන් එකක් තමයි විෂ්ණු දේවාලය කියන්නේ. ඉතින් අපි මුලින්ම දැනගන්නට කැමති මේ විෂ්ණු දෙවියන් කියන්නේ ඇත්තටම කවුරුන්ද? ඒ වගේම මේ විෂ්ණු දෙවියන් හා බැඳුණු රසවත් ඉතිහාස කතා රාශියක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබතුමාගේ දැනුම අපිට ලබා දෙන්න. අත වශයෙන්ම සංකජ මං හිතන්නේ අප ශ්‍රී ලංකාවේ බුදුදහම ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කරනකොට උත්පල වර්ණ එහෙම නැත්නම් උපුල්වන් නැත්නම් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයන් වහන්සේ තමයි භාරකාරත්වයේ ලා සලකන්නේ. ඉතින් අත වශයෙන්ම මේ අපිට විෂ්ණු දේවාලයේ විශාල පුරාණයක් තියෙනවා අපට. එකක් තමයි විෂ්ණු දේවාලයේ ආරම්භක ස්ථානයේ වශයෙන් සඳහන් කරන්න පුළුවන් මේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය. නමුත් නැවතත් අපි උරුමයක උරුම ලද්දන් තුළින් කතා බහ කරන්න සූදානම්. මේ පෙරහර සමය මහනුවර මේ නගරයට බොහොමත්ම විශේෂ කාලයක්. ඉතින් මේ විශේෂ කාලය තුළ මේ පෙරහර ආරම්භයේ සිද්ධ වෙන්නේ බොහොමත්ම විශේෂ කටයුත්තකින්. ඒ කටයුත්තට අපි කියනවා කප්සිටු වීමේ මංගල්‍යය කියලා. ඉතින් මේ කප්සිටු වීමේ මංගල්‍යයට මේ ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ දායකත්වයේ බොහොමත්ම වැඩි. ඒත් එක්කම මේ කප්සිටු වීමේ මංගල්‍යයට ධර්මසිරි කරුණාරත්න මහත්මයා සම්බන්ධ වෙන අපි තබහ කරන මේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ දායකත්වයක් බොහොමත්ම වැඩි. ඉතින් අපි මේ පිළිබඳව කතා බහ කරන්න දැන් සූදානම් වෙන්නේ. ඉතින් ධර්මසිරි මහත්මයෝ, අපි කතා බහ කරමු මේ කප්සිටු වීම සම්බන්ධයෙන්. කොයි ආකාරයෙන්ද මේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයත් ඒ වගේම විෂ්ණු දේවාලයත් මේ කප්සිටු වීමට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ කියන කාරණය? මහනුවර ඇසළ පෙරහැර සඳහා කප කැපීම සිදු කරනු ලබන්නේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටි භූමියක. අද අපි අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටි භූමියක් එහෙම නැත්නම් අලුත්නුවර දේවාලයට අයිති භූමියක් කියලා කිව්වට එතන මුල් අයිතිකරු උපුල්වන් විෂ්ණු දෙවියන්.